හරි. ඊළඟ පරීක්ෂණයේදී එතකොට අපි යන්නේ මේ අයිස්වල විලයනයේ විශිෂ්ටගුප්තතාවය සලහාගයක් නිර්ණය කිරීමේ පරීක්ෂණයට. සුපුරුදු පරිදි දැන් මේක දන්නවා කැලරි මීටරේ. ඒ කියන්නේ භාවිත කරපු උපක්‍රම ටිකේමම තියෙනවා. ඒතර මම අයව ගැන විස්තර කරන්න යන්නේ නැහැ. පාර්ට් 2 එකේ කැලරි මීටරය ගැනම විස්තර කිරීම කරා. මේකේ තියෙන්නේ ජලය. ඊට පස්සේ මේ අයිස් කැරි ටිකක් තියෙනවා. මේ අයිස් කැරි ටික තමයි අපි මේ ගැතුලට දාන්නේ. දාලා මන්ද කර කර උෂ්ණත්වය ගියව ගන්න යන්නේ. ඉස්සලා නිකන් මෙහෙම හිතමු. දැන් ඔබට අයිස් කැරි දැම්මට පස්සේ ඔය පද්ධතිය උෂ්ණත්වය මොකක් වෙයි? මේ පද්ධතිය උෂ්ණත්වය වැඩි වෙයිද අඩු වෙයිද කියලා කියන්න පුළුවන්. ඔබට පද්ධතිය උෂ්ණත්වය මොකද වෙන්න ඕනේ? අයිස් කැරි ඔබට දාපුවම ටික ටික කූල් වෙනවානේ. දැන් අපි මොකක් හරි කූල් කරගන්න අයිස් කැරි දාන්න. ඒ වගේ අයනම් උතන පද්ධතිය උෂ්ණත්වය අඩුවන අවස්ථාවක් තමයි වෙන්නේ. කලින් පැට්ටිකල් එකේ පද්ධතිය උෂ්ණත්වය වැඩි වුණානේ. ආ ඉතින් මේකෙදි අපි අර අර පූර්වෝපාය මතක් කරමු ඉස්සෙල්ලම. මේකෙත් ඒ පූර්වෝපාය පාවිච්චි කර හැකියි. ආ හැබැයි අපි මේක පාවිච්චි කරන්නේ කාමර උෂ්ණත්වයේ සෙල්සියස් 30ක් නම් 5ක් අඩුවෙන් පටන් ගන්න 5ක් වැඩි වෙන්නේ නෙමෙයි. වැඩි වෙන්න මේක උෂ්ණත්වය වැඩි වෙන්නේ. එහෙනම් මේ කණ පිට පැත්ත කියලා හිතනෝනේ. ආ කාමර උෂ්ණත්වයේ සෙල්සියස් 30 නම් අපි මේක පටන් ගන්නවා 5ක් වැඩි 35. එහෙම 35 න් පටන් ගන්න අයිස් කැරි දදා මේක කූල් කරනවා කාමර උෂ්ණත්වයට වඩා 5 අඩු වෙනවා. ආ එහෙනම් සෙල්සියස් 25 වෙනවා. එතකොට හරිනේ. ආ අන්න පද්ධතියේ උෂ්ණත්වයේ වැඩි වෙද්දී 5ක් අඩුවෙන් පටන් ගන්න 5ක් වැඩියෙන් ඉවර කරනවා. පද්ධතියේ උෂ්ණත්වය අඩු වෙනවා නම් 5ක් වැඩියෙන් පටන් ගන්න 5ක් අඩුවෙන් ඉවර කරනවා. හරි. එහෙම කරන්න දේ. ඉතින් මේකට මේ අයිස් කැරි අපි දාද්දී ඔන්න සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා ඒ අයිස් කැටේ වටේට තෙතමනේ තියෙනවා. සාමාන්‍යයෙන් අපි කරන්නේ අයිස් කැල් අරගෙන ටිෂු පේපර් එකකින් ওই වටේ තෙතමනේ පියදනවා. ජලය. නැත්නම් මේක ජලය එකතු වෙනවානේ. ඒක වළක්වනවා. එහෙම ජලය එකතු වෙන එක වළක්වන්න එහෙම පියදලා තමයි මේ ගැටලට දාන්නේ. එහෙම දාපුවම ඒව මේ ජලය මත පාවෙනවානේ. අයිස් කියන්නේ ඝනත්වය අඩුනේ ජලයට වඩා. ඒකින්ද ඒ අයිස් ජලය මත පාවෙනවා. ඒක වරක්වන්න ඒ පරිම වරක්වන්න අපි මේකේ භාවිත කරන විශේෂ මන්දයක් මේ ප්‍රැක්ටිකල් එකේ විශේෂ එක්කෙනෙක් කියා ඒ තමයි දැල්ගොඩු මන්දය. මේ වගේ දැලක් කියන්නේ. ඒතකොට මේ අයිස් කැටේ මේ දැල ඇතුලේ රඳවගෙන තමයි අපි මන්ද කරන්නේ. එතකොට අන්න මේක අර පාවෙන්නේ මේ වගේ තියාගන්න පුළුවන්. පාවුනොත් මොකද වෙන්නේ? පාවුනොත් මේ කොටසක් මේ එළියේ තියෙන. එතකොට අර හොඳ තාපන ස්පර්ශයක් නැහැ. ජලය සහ අයිස් අතර හරි. ඉතින් ඔහම දලා අපි මන්ද කරගෙන ඉන්නවා. හරි. එහෙනම් මන්ද කරපුවාම අපි ගන්නෙ සෙල්සියස් බිඳුවේ අයිස්. මේකේ පාටංග කියව ගන්න ඕනේ මෙහෙම. අර ඉස්සෙල්ලා වගේම ඉස්සෙල්ලාම අපි ගන්නෙ හිස් කැලරි මීටරේ ස්කන්ධය. මම කෙටියෙන් කියන්නම්. ඉස්සෙල්ලාම ගන්නවා හිස් කැලරි මීටරේ ස්කන්ධය M එක. ඊට පස්සේ ජලයේ සහිත කැලරි මීටරේ ස්කන්ධය ගන්නවා. ඒකේ නෝඩ M2. ඊට පස්සේ ජලයේ ආරම්භක උෂ්ණත්වය කියව ගන්නවා. තීටා 1. ඒတိකර කලින් විදිහම තමයි. ඊට පස්සේ ඔය අයිස් එක උකරාට පස්සේ පද්ධතිය එළබෙන අවසන් වචනෙම උකරිම දවමද? දැන් පද්ධතිය එන්නේ සිසිල් වෙන්නේ නේ. ආයෙනම් පද්ධතිය එළබෙන අවසන් අවම උෂ්ණත්වය කියව ගන්නවා. ආ ඒක තමයි තීඩ දෙක. ඊට පස්සේ යන මිශ්‍රණේ මුළු ස්කන්ධය කියව ගන්නවා. හරි. අර කලින් ඉගිය රටාවම තමයි. එතකොට ඕකේ ඔය අවසාන උෂ්ණත්වය කියවගද්දී කලින් කියපු උපක්‍රමත් එහෙමම තමයි. නිකන් හිතන්න දැන් ඔන්න අවසාන උෂ්ණත්වයට කිට්ටු වෙනවා කියලා. එතකොට අයිස් එකතු කරන එක නවත්තන. අය අයිස් එකතු කරන්නේ. ආ මේ මිශ්‍රණය මුදින් මන්ද කර කර මේ උෂ්ණත්වමානය පෙන්නන අවසානම ඒ කියන්නේ අර අවමම පාටාංකය අපි කියව ගන්නවා. හරි එහෙමයි අපි එතන අවසාන උෂ්ණත්වය කියව ගන්න. දැන් එහෙනම් අපෝ පාටාංක ටික තියෙනවා. ආමේන සිද්ධ වන ක්‍රියාවලිය තියෙනවා. එහෙනම් අපිට පුළුවන් තාපෝ මරු සඳහා ප්‍රකාශනයක් ලියන්න. එහෙනම් මේකේ කවුද තාපය පිළ කරන්නේ? දැන් මේ සෙල්සියස් බිඳුවයි මේක තියෙන කාමර උෂ්ණත්වය. එතකොට තාපය පිළ කරන්න ඕනේ මේ පද්ධතිය. ඒ තාපය ගන්නේ අයිස්. ආ එහෙනම් තාපය ගත්තාම ඉස්සෙල්ලා අයිස් වලට මොකද වෙන්නේ කියලා අපි හිතමු. අයිස් තියෙන සෙල්සියස් බිඳුවයි. ඒ කියන්නේ යාගේ ද්‍රවාංශය නේද? ආ ද්‍රවාංශයේ තියෙනවා
ඊළඟට තාපයේ ගත්ත සැනින් වෙන්නේ අයිස් ටික බිය වෙනවා. ආයෙත් ගන්න මේ අයිස් ටික සෙල්සියස් බිඳුවේ ජලය වෙනවා. ඊට පස්සේ ඒව රත් වෙන්න ඕනේ මේ අවසාන උෂ්ණත්වයේ තීටා 2 දක්වා. ආයෙනම් මේ සෙල්සියස් බිඳුවේ ජලය තීටා 2 දක්වා රත් වෙනවා. ඔන්න එතන අයිස් වලට වෙන කතන්දරය. එතකොට මේ පද්ධතිය මොකද වෙන්නේ? පටන් ගන්න දෙන්නේ තීටා 1 උෂ්ණත්වයේ. ඊට පස්සේ දැන් අයිස් දැම්මට පස්සේ එයා තාපය පිට කරනවානේ. ආ තාපය පිට කරපුවම මේ තීටා 2 දක්වා එයාගේ උෂ්ණත්වය අඩු වෙනවා. ආයෙනම් මේ පද්ධතිය උෂ්ණත්වය තීටා 2 දක්වා 15 වෙනවා. ඔය වගේ. හරි ඉතින් ආපහු පාරක් අපිට තාපෝ මාමුඩ ප්‍රකාශනය කියන්න පුළුවන්. එහෙනම් මේක මට ලියන්න පුළුවන්. අයිස් ලබාගත් තාපය. ලබාගත් තාපය සමාන වෙනවා මේ කැලරිමීටරේ සහ ජලය පිටකල තාපයට. ඔය වගේ. එහෙනම් මේ දෙපැත්තට අර කලින් වගේම ලියමු. චූටි වෙනස් තාපයනේ. හා ඉසල් අයිස් පැත්තරේ දැන් ඉස්සෙල්ලම මෙන්න මේ ස්ටෙප් ටික දාගන්නේ කියලා වැදගත් වෙන කිව දැන් අපිට මේක දිහා හිතලා ලියන්න තියෙන්නේ. ආ මේ මොකද්ද වෙන්නේ සෙල්සියස් බිඳුවේ අයිස් සෙල්සියස් බිඳුවේ ජලය එනවා. ඒ කියන්නේ අවස්ථා විපර්යාසය නේද? ආ අවස්ථා විපර්යාස අවස්ථාවලදී අපි භාවිත කරන ප්‍රකාශනය මොකද්ද? Q සමානයි ML. එච්චරයි වෙන්නේ කොහොම වෙනස් වෙන්නේ? ආ එහෙනම් අයිස් ස්කන්ධය කියන්න පුළුවන් නේද කොච්චරද කියලා? මෙන්න අයිස් එකතු කරාට පස්සේ ස්කන්ධය මේ දින අයිස් එකතු කරන්න කලින් ස්කන්ධය. එහෙනම් අයිස් ස්කන්ධය කියන්නේ කොච්චරක්ද? M3 ඍණ M2. ආ එහෙනම් මෙතන ලියන්න පුළුවන් අයිස් ස්කන්ධය M3 ඍණ M2. ඒක ಗುಣ වෙන්න ඕනේ ඔනේ ඉතින්. හරි. ඊළඟට දැන් තියෙන සෙල්සියස් බිඳුවේ ජලය. ආ ඒ සෙල්සියස් බිඳුවේ ජලය එතනින්නම් තීටා 2 දක්වා රත් වෙන්න ඕනේ. ආයෙනම් ඒකට අපි ලියන්න උලන් ms ඩෙල්ටා තීටා. ආයෙනම් ස්කන්ධයේ m3 ඍණ m2ක්. දැන් අය ඒක වෙනස් වෙන්නේ නැහැ. තීබයි ස්කන්ධයම තමයි දැන් ජලය වෙලා තියෙන්නේ. ආ ඔය ජලයේ ස්කන්ධය. ජලයේ විශිෂ්ටතාව ධාරිතාවම sw කියලා හිතන්න. උෂ්ණත්වය බිඳුවේ ඉඳන් තීටා 2කට වැඩි වුණා. ඉතින් තීටා 2 කියලා දැම්මත් කමන්නේ නැහැ. තීටා 2 ඍණ බිඳුව කියලා ලියන්න ඕනේ. හරි. ඔච්චරයි. හරි ඔන්න අයිස් ලබාගත්තු තාපය. සමානයි. සුබුරුදු පරිදි කැලරිමීටරේ තාපධාරිතාව මම කැපිටල් C කියලා හිතනවා. ඒකට එකතු වෙන්න ඕනේ. ජලයේ තාපධාරිතාව ලියන්න පුළුවන්. මේ ජලයේ ස්කන්ධය මෙතන තියෙනවා. M2 ඍණ M1ක්. ආ ඒක ಗುಣ වෙන්න ඕනේ විශේෂ තාපධාරිතාව SW. හරි ඔන්න ඔය ලියලා තියෙන්නේ මේ පද්ධතියේ තාපධාරිතාව. ආ ඒක ಗುಣ කරන්න තියෙන උෂ්ණත්වාන්තරය θ1 ඍණ θ2. හරි කොහොම ලියවනද? ඔන්නේ නම් ඉතන වෙන එකම ප්‍රකාශනයේ වෙනස් වීම තාපෝ මාරුවේදී අර අවස්ථා විපර්යාස ප්‍රකාශනයේ ඔය පැත්තට එනවා. හරි. ඒකේ තව සැලකිලිමත් වෙන්න ඕන කාරණා කීපයක් ගැන කිව්වොත්. ඔතන අපි භාවිත කරන අයිස් කැලි මධ්‍යස්ථ ප්‍රමාණයේ අයිස් කැලි වෙන්න ඕන. ලොකු අයිස් කැලි අරගෙන හරියන්නේ නැහැ. ඒකට හේතුව තමයි ලොකු අයිස් කැලලක් දැම්මොත් අර කලින් ප්‍රැක්ටිකල් එකේ වගේම මේ උෂ්ණත්වය සෑහෙන්න වහල බයි. අපිට එහෙම බෑ. අවසාන උෂ්ණත්වය මෙන්න මේ අපි ප්ලෑන් කරලා තියෙන අගේක නතර වෙනවා. ආ එහෙනම් අවසාන උෂ්ණත්වය පාලනයකින් තොරව පහළ බහිනවා ලොකු අයිස් කැලලද. එහෙම කියලා අයිස් කුඩු වශයෙන් සුදුත් නැහැ. කුඩු විදියට ගත්තොත් මොකද වෙන්නේ? දැන් අයිස් කැටයක් කුඩු කරොත් එහෙම ඒකේ ගොඩක් හෙතමනේ තියෙනවා. ආ එතකොට එහෙම හරියන්නේ නැහැ. ආ එහෙනම් අයිස් කුඩු වශයෙන් නොසුදුසුවන්නේ වගේ හෙතමනේ අධික නිසා. හරි. ඒ වගේම මේකෙදිත් අපි ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් භාවිත කරන්න ඕනේ එකක්. අනිත් එක තමයි අපි මේකේ උෂ්ණත්වය පහළ දාද්දි සැලකිලිමත් වෙන්න ඕනේ මේ වායුගෝලයේ තුෂාර අංකයට වඩා පහළට යන්න ඕනේ නැහැ. තුෂාර අංකය කියන්නේ මොකක්ද? ඒ එදා දවසේ ඒ අදාළ වායුගෝලය සන්තුෂ්ත වෙන උෂ්ණත්වය ඒ වායුගෝලයේ ඒ මොහොතේ තියෙන ජල වාෂ්පය. අය ජල වාෂ්ප එකතු කරලා නේද? හරි අපි හිතමු මේ කාමරයේ මේ අවස්ථාවේ තුෂාර අංකය සෙල්සියස් 20යි. අනේ තාපය 27යි. අපි ප්‍රැක්ටිකල් එක 35න් පටන් ගන්නේ 25න් නවත්තන්න තමයි ප්ලෑන් එක. හැබැයි යන 27 පන්නපු ගමන් මෙන්න මේ කැලරිමීටර පෘෂ්ඨයේ අපිට පේනවා තුෂාර දැන්පත් වෙනවා. ඒ කියන්නේ මොනවද?
වායුගෝලයේ තියෙන ජල වාෂ්ප සියුම් ජල විදි තියෙනවා. කියන්නේ ද්‍රව ජලයේ බවට පත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? වාෂ්පයක් ද්‍රවයේ බවට පත් වෙද්දී ඒ වාෂ්පයේ සතු තාප ශක්තියෙන් කොටස පිට කරනවා. ආ ඒක හම් වෙන්නේ කාටද? මේ කැලරි මීටරේ. දැන් අපි එහෙම එකක් මේක ඉලියලා තියෙනවද? නැහැ. අපි දන්නේ නැහැ කොච්චරක් වාෂ්ප එකතු වෙනවද දන්නේ නැහැ. එහෙම දන්නවනම් මොකක් හරි ගේමක් ගහන්න තිබ්බා. හැබැයි දන්නේ නැහැ. ආ ඒක නිසා කවදාවත් අර ඕනෑමට වඩා සෑහෙන්න කූල් කරන්න යන්නේ නැහැ. එහෙම වුණොත් මොකද වෙන්නේ? කැලරි මීටර පෘෂ්ඨයේ තුෂාර තැන්පත් වෙනවා. පැහැදිලිද? තුෂාර තැන්පත් වෙනවා කියන්නේ මොකද්ද? වායුගෝලයේ තියෙන ජල වාෂ්ප සියුම් ජල විදිති විදිහට කැලරි මීටර පෘෂ්ඨයේ තැන්පත් වෙනවා. ඒකෙදි මොකද වෙන්නේ? ඒ ජල වාෂ්පය පිට කරන තාපය කැලරි මීටරයට උරා ගන්න සිද්ධ වෙනවා. ඒතොර ඒක වැරද්දක්. මොකද අපේ ගණනේ මේක අදාළ වෙන්නේ නැති නිසා. හරි. තුරුන් මේක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. හරි. රූපේ දැක ගමන් වල ගන්න ඊළඟට යන්නේ මොකේද කියලා. ඒ තමයි ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීමේ පරීක්ෂණය. එතනදී තුර අපිට හුමාලයේ අවශ්‍ය වෙනවානේ. දැන් අයිස් නම් අපිට කැට කරලා අරගෙන දාන්න පුළුවන්. හැබැයි හුමාලයේ අපිට එහෙම අතින් අල්ලීමේ හැකියාවක් නැහැ. ඒක නිසා මෙතන අපි භාවිතා කරලා තියෙනවා මේ හුමාල ජනකයක්. මේ හුමාල ජනකය ඒකේ නිෂ්පාදනය කරන හුමාලයේ තමයි මේ කැලරි මීටරයට දාන්න යන්නේ. කැලරි මීටරේ සුබුරුදු පරිදි මේ මන්තයක් සහ උෂ්ණතමානයක් තියෙනවා. හරි. ඒක විශේෂ ඇටෝමේ අමුතු කොටස් ටික ඉස්සෙල්ලා මම කියලා ඉන්න. මේ භාසල් දාහකේ මේ තියෙන තෙපාව. ඊට පස්සේ මේ හුමාල ජනකයේ මෙතන මැනෝමීටරයක් තියෙනවා. මැනෝමීටරය කියන්නේ යූනලය. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ අභ්‍යන්තරයේ කියන්නේ මේ භාජනයේ ඇතුලේ පීඩනයයි එළිය පීඩනයයි සමානද කියලා මේ මට්ටම් දෙක එක මට්ටමක තියෙන්න ඕනේ. නැතුව ඇතුලේ පීඩනය වැඩි වුණොත් මොකද වෙන්නේ? වාෂ්ප පීඩනය වැඩි වෙනවා කියන්නේ ඒකේ තාපාංකය එන්නෙල වැඩි වෙනවා. ඒතර ජලයේ තාපාංකය සෙල්සියස්යේ ඉක්මවා යනවා. එහෙම වෙන්න බෑනේ. ආ ඒක නිසා සාමාන්‍ය මුහුදු මට්ටමේ අපි ප්‍රැක්ටිකල් එක කරනවා නම් සෙල්සියස් 100යි. අපි හිතමු මුහුදු මට්ටමේ කියලා. ආ එහෙනම් මේ පීඩනයම ඇතුලේ තියනවද කියලා චෙක් කරගන්න තමයි මේ මැනෝමීටරේ තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙතන මේ එක නරයක් තියෙනවා. ඒක මේ සම්පූර්ණයෙන් ජලය තුල ගිල්ලලා තියෙනවා. තොරොන්නේ වැඩගත් කියන විදිය මේක ජලය තුල ගිල්ලලාම තිබ්බම තොර මේ තියෙන ජලය ඒකෙන් කරන්නේ මේ ඇතුලේ පීඩනය මේ බාහිර වායුගෝලීය පීඩනයට සමාන කරන එක. මේ මෙතන පීඩනය කියන්නේ වායුගෝලීය පීඩනයම තමයි. ඒ කියන්නේ අර භාජනයේ අභ්‍යන්තර පීඩනයේ ඉහළ යාම වළක්වනවා. අන්තරාදායක විදියට. හැබැයි දැන් මේක මේ හරියෙන් තිබ්බොත් මොකද වෙන්නේ? මේ යට කෙළවර ජලය ගිලෙන්නේ නැතුව ජල පෘෂ්ඨයට උඩින් තිබ්බන නිෂ්පාදනය වෙන හුමාලය ඒ නලයේ දිගේ එළියට යනවා. ඒතකොට වැඩේ අමුල් වෙනවා. ඒකයි ඒක අපි ජලය තුල ගිල්ලලා තියෙන්නේ. හැබැයි මේ අනිත් නලේ කෙළවර අපි මේ ජල පෘෂ්ඨයට උඩින් තියලා තියෙන්නේ. ආ එතකොට අන්න මේ නිෂ්පාදනය වෙන හුමාලය ටික මේ නලයේ ඔස්සේ ඇතුල් වෙලා මේ පැත්තට යනවා. එහෙම යනකොට ওই නලයේ අතරමඟදී ආපහු යම් ප්‍රමාණයක් ඔක්කොම මේ යම් ප්‍රමාණයක් නැවත ජලයේ බවට පත් වෙන්න පුළුවන් හුමාලයේ. කොටසක් ජලයේ බවට පත් වෙන්න පුළුවන්. එතකොට ඒක මේ කැලරි මීටරේ වැඩනොත් ඒක අවුල්නේ අපි හිතන්නේ හුමාලයේ කියලානේ. ආ ඒක වළක්වන්න මෙන්න මෙතන විශේෂ උපකරණයක් තියෙනවා. මේකට කියනවා හුමාල හබකයක් කියලා. හුමාල හබක. මේ ප්‍රැක්ටිකල් එක තිබ්බොත් ඕක ගැන අනිවාර්යෙන් අහනවා හුමාල හබක. මේක ඒක අඳින්න කිව්වොත් මේ පැත්තෙන් ඔහොම එනවා නලය. අර හුමාලය සහ ජලය ඔක්කොම ටික මික්ස් එකේ. ඊට පස්සේ මෙතන මේ අනිත් නලය ඒකේ විරුද්ධ කෙළවර මේ බිම පැත්තට කියන්නේ පහළට හැරිලා තියෙන විදිහට තමයි තියෙන්නේ. එතකොට දැන් මේකෙන් හුමාලයක් එනවා ජලයක් එනවා. ජලය ටිකක් මේ හරිය ඒක රාශි විදලා නතර වෙන්න පුළුවන්. මේ ජලය එතනින් පහළට යන්නේ නැහැ. හුමාලයෙන් මේ කුටියේ පිරුණාට පස්සේ අර ඉතුරු හුමාලයට දැන් මෙහෙන් තව හුමාලය නොකඩවා එනවා. ආ ඉතින් මේ ඉතුරු හුමාලය ටිකට කරන්න දෙයක් නැහැ. මේක දිගේ ඇතුළට මේ පහළට යනවා. ආ මේ නලය අනිවාර්යෙන් ජලය තුල ගිලලා තියෙන්න ඕනේ. එතකොට තමයි හුමාලයේ හොඳට ජලයත් එක්ක මික්ස් වෙලා හොඳට තාපය හුමාරු කරගන්නේ.
හරි ඔන්න එතන සිද්ධ වෙන ක්‍රියාවක්. එතකොට මෙතන අපි කියලා තියෙනවා මොකද තාප පරිවාරක පූර්වක් විනා ලී පූර්වක් වගේ එක. ඒකට හේතුව මේ බන්සන් දැල්ලේ තාපය ඍජුවම මේ කැලරිමීටරයට ඇතුල් වීම නැත්නම් ලැබීම වලක්වනවා. හරි. එතකොට දැන් අපිට මේක තර්ක කරන්න පුළුවන්. ඉතින් මේ දෙක ගොඩක් ඈතී තිබ්බනම් හරි කියලා. ඔව් හරි. හැබැයි එතකොට මේ නලේ ගොඩක් ඩිප් වෙනවා. එහෙම නම් මොකද වෙන්නේ? මෙතන හැදෙන කුමාරයේ වැඩි ප්‍රතිශතයක් අතෙන් දෙද්දි ජලයේ වෙලා ඉවර. කුමාරයේ නැති වෙනවා. ආ ඒක නිසා මේක පුළුවන් තරම් කෙටි වෙන්න ඕනේ. හැබැයි එතකොට මේ දෙන්න ලං වෙනවා වැඩි. ආ ඒක වලක්වන්න තමයි මේ ලෑල්ලක් තියලා තියෙන්නේ. හරි. ඉතුරු ටික ආවගේ තමයි මේ ප්‍රැක්ටිකල් එකේ පාඩාංග ගන්නකොට දැන් මේකේ පද්ධතිය උෂ්ණත්වය මොකද වෙන්නේ? මේකට කුමාරය එකතු කරනවා කියන්නේ පද්ධතිය උෂ්ණත්වය වැඩි වෙනවා නේ. ආ එහෙනම් අපි මේ කැලරිමීටරේ උෂ්ණත්වය කාම උෂ්ණත්වයට වඩා සෙල්සියස් 5ක් අඩුවෙන් පටන් ගන්න 5ක් වැඩිය නවත්තනවා. ඒක මේකට අපිට පුළුවන් ප්‍රැක්ටිකල් එක කරන්න. හරි. පාඩාංග ගන්න අනුපිළිවෙල අර වගේම තමයි. මම එතන නිකන් කෙටියෙන් දානවා. अवसान उपरी उष्णते මේකට යන්නේ සෙල්සියස් 100 කුමාරය මම ඒක මේ හරිය ගන්න 100යි සෙල්සියස් වල තියෙන කුමාරය තමයි තියෙන්නේ එයා තමයි ඒකට තාපය පිට කරන්නේ ආ ඊළඟට නම් මේක මොකද වෙන්නේ 100යි සෙල්සියස් වල ජලය වෙනවා ඊළඟට මොකද වෙන්නේ ඒ 100 ජලය මේ අවසාන උෂ්ණත්වය දක්වා පහළම වෙනවා තීට දෙක දක්වා ආයෙනම් මේක තීට දෙක දක්වා පහළම වෙනවා ඒ අතරවාරේ මේ පද්ධතියේ මොකද වෙන්නේ ඒ පද්ධතිය ආරම්භක උෂ්ණත්වයේ තීට එකේ ඉඳන් තීට දෙක දක්වා පරතන හරි ආපහු තාපෝමාරුව සඳහා ප්‍රකාශනය වෙන්නදී ඉතින් පරිසරයට සිද්ධ වන තාපහානිය නොසලකා හැරියොත් අපිට ලියන්න පුළුවන් කුමාරය පිටකල තාපය කුමාරය පිටකල තාපය සමාන වෙනවා කැලරි මීටරයට සහ ජලය ලබා ගන්න තාපයට හරි එහෙනම් ඔබට හරියට ආදේශ කරන්න තියෙනවා එහෙනම් මේ පැත්ත ආදේශ දොත් හුමාලයේ පිටකල තාපය ආමෙන් ඉස්සෙල්ලා හුමාලයේ ජලයේ වඩපත් වෙන අවස්ථා විභාගයක් ඇත එහෙනම් අපිට ML ලියන්න පුළුවන් නේ ආ හුමාලිස්කන්දේ කොච්චරද මේ ඔක්කොම ස්කන්ධේ M3ක් මේ ජලය සහ කැලරි මීටරේ ස්කන්ධේ M2ක් එහෙනම් හුමාල ස්කන්ධේ ලියන්න පුළුවන් M3 - M2 වතාවක් L අර කිව්ව සමානයි එන්නේ දැන් තියෙන සෙල්සියස් 100 ජලය ආ ඒ ජලයේ තීට දෙක දක්වා පහළ බහිනවා එහෙනම් එතෙන් අපිට ms ඩෙල්ටා තීටා වලින් ලියන්න පුළුවන් ආ එහෙනම් ඒක ලියන්න පුළුවන් දැන් හුමාලයේනේ ජලය උනේ එතකොට ස්කන්ධේ ඒකම තමයි විශිෂ්ට තාපදාරිතාව SW උෂ්ණකාන්තය 100 ඍණ තීරා දෙක. ඇයි මේ 100 ඉඳන් තීරා දෙකට පහළ දැස්සේ? ඒක නිසා. හරි. සමාන වෙන්න ඕනේ ආපෝ මේ පැත්තේ ලියමු අර සුපුරුදු ක්‍රමයට. කැලරිමීටරේ තාපදාරිතාව නම් කැපිටල් C කියලා හිතන්න. කැපිටල් C ධන ජලයේ තාපදාරිතාව ලියන්න පුළුවන් මේ ජල ස්කන්ධේ M2 ඍණ M1 නේ. ආයතන එතකොට M2 ඍණ M1 ජලයේ විශිෂ්ට තාපදාරිතාව SW ඔන්න සමස්ත තාපදාරිතාව එතකොට උෂ්ණත්වය තීරයෙන් ඉඳන් තීර දෙකට වැඩි වෙනවා ආ එහෙනම් එතන කියන්න පුළුවන් උෂ්ණාන්තරය තීටා දෙකගෙන තීටා එකක් කියන්නේ ඔන්න තාපෝ මාරු සඳහා ප්‍රකාශනයේ ඕකෙන් අපිට පුළුවන් කැපිටල් L ළඟේ කොච්චරක්ද කියලා නිමානය කරන්න හරි එතකොට අපි එතනදී විශේෂ කාරණා කීපයක් මම ප්‍රැක්ටිකල් එකේ රූපේ පැහැදිලි කරන් දීලා ඉස්සර කරා තව අමතර දේවලුත් වාරේ රොට් එකේ තියෙන ID එක බලලා කම්පීට් කරගන්න පුළුවන් එතකොට හරි ඔන්න තාපමිති අපිට හම් වෙන මූලික පරීක්ෂණ කීප ඊට අමතරව මම තව එකක් නිකන් මතක් කරන්න කියන ඔල නම කියනනම් මෙන්න මේ කීපයක් නිකන් බලාගෙන යන්න ඔතනම තව එකක් අපි සාකච්ඡා කරන අවස්ථා විපර්යාසයේදී
අර සිසිලන වක්‍රයක් ඇඳලා ඉටිවල විශිෂ්ට තාපධාරිතාවය හොයන එක. හැබැයි මම ඒකට ගියේ නැත්තේ මීට අවුරුදු දෙකකට ඉතර කලින් සිසිලන වක්‍රයක් ගැන අහලා තියෙනවා සිසිලනේ සම්බන්ධයෙන්. ඒක හින්දා අපිට ඒක අයින් කරන්න පුළුවන්. එහෙම වුණොත් මූලිකව අවධානය මේ තුනට වගේ තමයි ලොකුවට ફોකස් වෙන්නේ. හරි මතක ඇද්දෝ එතකොට අර 2013 රේඛීය ප්‍රසාරණය කරද්දී ඒක ඒක ඒ ගාන හදලා හරි නැත්නම් ඒකට ගැළපෙන විදිහට තියරි ටික සෙට් කරගෙන හරියන්න එතකොට කාපේට අදාළව ඒ ටික ප්‍රමාණවත් කියලා මම හිතනවා. හරි ඊට පස්සේ අපිට කාලේ තාපෝණිය පොඩි ගැටලුවක් එනවා. දැන් මේ සෑහෙලා මම මේ වලට මේවා දෙන්නේ වීඩියෝ ටික අනුනාදන වල පරීක්ෂණය සම්බන්ධයෙන් තමයි බොරුණු තරංග පාඩමේ තියෙන්නේ. මම ඒක එතකොට ඔයාලට අද අහම අද දෙන්න බැරි බොහෝ දුරට ඒක හෙට දවස් ඇතුළත උපරිම මම දෙන්න try කරන්නම් 100% වරුන්දු වෙන්න බෑ. නෝටේ තියෙන අනුනාදන වල පරීක්ෂණය ඒක ගොඩක් මේ පේපර් එකේ නිතර නිතර අහන ප්‍රශ්නයක්. පාස් පේපර් පොත් පෙරලවලු තරිතරම් හොයාගන්න පුළුවන්. 2013 ප්‍රශ්නයක් තියෙනවා අනුනාදන වල පරීක්ෂණයක් මම මතක විදියට. ඒ වගේ අවුරුදු කීපයකම තියෙනවා. හරි ඒක හොඳට බලලා ඒකටත් තියරි ටික හරියට හදාගෙන යන්න ඒකෙන් අහන්න පුළුවන් නිසා. හරි හැබැයි එතන පොඩි දෝලනයක් තියෙනවා. මොකද ඔය මේ මෑත කාලේ 2018 19 කියන අවුරුදු දෙකේ ආලෝකීය ප්‍රශ්නයක් තමයි විවගත ගියේ වර්තමාන පොත. රචනා ප්‍රශ්නෙට දීප්පේ දෝලන තරංග ප්‍රශ්න එක ළඟ අවුරුදු දෙක. ඒතර 2020 ආලෝකීය ප්‍රශ්න රචනා වලට ගිහිල්ලා දෝලිමාන ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා දෝලන තරංගවලින් ව්‍යුහගත එක. ඒතර 2020 ප්‍රශ්නේ එහෙම වුණකොට 21 පිළිබඳ ප්‍රහේලිකාවක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් වෙනදට සුපුරුදු පරිදි යන්නේ මේ අවුරුද්දේ ආලෝකයේ ව්‍යුහගත නම් ඊළඟ අවුරුද්දේ දෝලන තරංග මාර්ගයේ මාර්ගයට. හැබැයි මේ අවුරුද්දේ චුට්ටක් අර එකන දෙකක් වැඩිලා තියෙනවා. ඒක පොඩ්ඩක් නිමානේ කිරීම අවුල් ඉදී. හරි මම මෙතන නිකන් පොඩි රිස්ක් එකක් අරගෙන කියන්නේ මේ අවුරුද්දේ එතකොට අරගෙන දැන් දෙක දෙක වගේ යයි කියලා හිතලා ගත්තොත් 2020 ආවේ දෝලිමානීය දෝලන තරංග ප්‍රශ්නේ විදිහට ව්‍යුහගතයකට. එහෙනම් 21 දෝලන තරංග ප්‍රශ්නයක් ව්‍යුහගතයකට එයි. එතකොට දෝලිමානීය ඇහුවන් එහෙනම් නලවල කම්පන වලින් අහන්න තියෙන්නේ අනුනාදනවල පරීක්ෂණය. හරි මම ආපහු පාරක් මේ අවසානයේදී කියන්නේ මේවා නිකන් නිමාන විතරයි. සාහඩ මේව එකක්වත් එන්නේ නැති වෙන්න පුළුවන්. මේක උදව් වෙන්නේ අර මෙලෝ අයිඩියා එකක් නැතුව මේ දවස්වල කොහොමරි ඉන්නවා නම් එයාලට පොඩි හරි වැඩ කරන්න උත්තේජනයක් විදියට තමයි මම මේ කිව්වේ. හරි එහෙනම් ওই ටික බලලා ඒකට ගැලපෙන ටික කම්ප්ලීට් කරගන්න අර මම දාලා තියෙන PDF එකේ ගණන් ටික හදන්න. ඒකත් එක්ක ඉහළ ප්‍රතිඵලයකට යන සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරනවා. අවස්ථාවක් ලද විගස මම අනුනාදන පරීක්ෂණයක් හැකි උපරිමෙන් ඔයාලට වීඩියෝ එකක් විදියට දෙන්න උත්සාහ කරනවා.